30. අයිබෝවන් ගෙවෙන දවස දෙස හෙළන පුවත් ඇස ලයිව් ඇට් 9:30 සමග අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලා මම තිලිනි පෙරේරා අපි මුලින්ම බලමු සිරස්තල පාසල් සිසුන් ඉලක්ක කළ තවත් මත් ප්‍රතිජාවාරමක් හෙළිවේ පිලිස්සී තුවාල ලැබූ ගීතා කුමාරසිංහ තව දුරටත් රෝහලේ විභාග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ සිසුවෙකුට බරපතල දඬුවමක් නිවාස 70ක් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට විද්දේ පඳුරට වැදුනේ හාවට මේ කියමන හරියටම හරියන සිද්ධියක් අද බණ්ඩාර ගම පැත්තෙන් වාර්තා වුණා. පාරිගිය බයිසිකලයක් පොලිසිය නවත්තලා තියෙන්නේ ලයිසන් බලන්න. හැබැයි අන්තිමට පොලිසියට අහු වුණේ වෙනම දෙයක් විතරක් නෙවෙයි කවදාවත් අහු වෙලා නොතිබුණු දෙයක්. පානදුර පොලිස් කොට්ටාෂ රතවාහනංශයේ නිලධාරීන් බණ්ඩාරගම වේදාගම ප්‍රදේශයේදී යතුරුපැදි කරුවෙකු නවත ඇත්තේ රියදුරු බලපත්‍ර පරීක්ෂා කිරීම සඳහායි. යතුරුපැදිය පොලිස් නිලධාරීන් අසල නතර කළ යතුරුපැදිකරු පලා ගොස් තිබෙනවා. ඒ අනුව සැකපිට පොලිසිය යතුරුපැදිකරු ලුහුබැද ඔහු අත්අඩංගුවට ගත්තා. එහිදී කළ පරීක්ෂාවකදී සැකකරු සන්තකයේ තිබී විශේෂ මත්පෙති 617ක් සොයාගත්තා. ළමයි විනාශ කරන්න ගෙනාවු බඩු. පොලිසිය පැවසුවේ මෙම මත්පෙති වර්ගය මෙරටින් හමු වී ඇති ප්‍රථම අවස්ථාව මේ වන බවයි. සැකකරු සතුව තිබූ රියදුරු බලපත්‍ර දෙකක්, ජාතික හැඳුනුම්පත් දෙකක් සහ තවත් ලියකියවිලි කිහිපයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ අයෙකුගෙන් එම මත්පෙති මිලට ගෙන ඇති අතර ඒවා බණ්ඩාරගම ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කර අලෙවි කිරීමට සැලසුම් කළ බවයි. ඒ එක් මත්පෙත්තක් රුපියල් 250ක මුදලකට අලෙවි කරන බවද ඔහු පොලිසියට පවසා තිබෙනවා. පොලිසිය තවදුරටත් අත්අඩංගුවට සැකකරුගෙන් ප්‍රශ්න කරන අතර පලාගිය අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා. ගීතා කුමාරසිංහ මහත්මිය කියන්නේ රටම ආදරය කරන නිලියක් වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. රටේම අවධානය දිනාගත් ඇය හදිසි අනතුරකට මුහුණ දීලා මේ වෙනකොට ඉන්නේ රෝහලේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනප්‍රිය නිලි ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ රාත්‍රියේ හදිසි අනතුරකට ලක්ව තිබෙන්නේ නාවල ප්‍රදේශයේ පිහිටි මෙම නිවස තුළදී. ගෑස් උදුනක් දැල්වීමට යාමේදී හදිසි හටගත් ගින්නක් හේතුවෙන් ඇගේ සිරුර පිලිසී තිබෙනවා. එමගින් තුවාල ලැබූ ගීතා කුමාරසිංහ මහත්මිය වහාම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා. මේ වන විට ඇය ප්‍රතිකාර ලබන්නේ එහි දැඩි සත්කාර ඒකකයේ. ඇගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව එම රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එස් රත්නප්‍රිය මහතා පැවසුවා. ගින්නට හසුවීම හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියගේ උදරය හා පාද පිලිසී තිබෙනවා. රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ ඇයට ප්‍රතිකාර සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යෙදවූ බවයි. ඔහුගේ දවසක වැල්ලම් පිටිය පැත්තෙන් කොල්ලකරුවෙක් අහු වුණා. මේ කොල්ලකරුවා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි, ගෙවල් 70කට වැඩියෙන් බින්ද කෙනෙක්, මිනිමැරුමක් කරලා අවුරුදු 27ක් හිරේ හිටපු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, කීප වතාවක්ම හිරෙන් පැනපු කෙනෙක්. කොළුනාව හා අවට ප්‍රදේශවල නිවාස 70කට අධික සංඛ්‍යාවක් කොල්ලකා ඇතැයි කියන නමගිය අපරාධකරුවෙකු වැල්ලම් පිටිය පොලිසිය පසුගියදා අත්අඩංගුවට ගත්තා. ඒ පොලිසියට ලැබුණු අදාළ කොල්ල කෑම්වල දර්ශන අනුව කරන ලද පරීක්ෂණවලින් අනාවරණය කරගත් තොරතුරුවලට අනුවයි. මෙම සැකකරු මීට පෙර රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු ඝාතනය කර වසර 27ක සිරදඬුවම් විඳ ඇති පුද්ගලයෙක්. පසුගිය අප්‍රේල් මාසයේ නිදහස ලබා ඇති සැකකරු කොල්ල කෑම් රැසකට සම්බන්ධ වී ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔහු අවසා කිහිපයකදීද හිරෙන් පැනගොස් ඇති පුද්ගලයෙක් බවයි. සැකකරු සන්තකයේ තිබී කොල්ලකන් ලද රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ තුගයක්ද පොලිසිය බහරයට ගෙන තිබෙනවා. සැකකරු ඊයේ පසුරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 8වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. රට රැකගත් රණවිරුවන්ව දඩයම් කරන්න ආණ්ඩුව සූදානම් වෙනවද? මේ ඒ ගැන පක්ෂ විපක්ෂ අය කියන කතා.
කියන කතා. ජගජය සූරිය මගෙන් බලාපොරොත්තු නැතුව ඇති මෙවැනි පිළිතුරක් දෙයි කියලා. නමුත් ඔහු අපරාධ කරපුවාක මම දැනගෙන හිටියා. ඒවට පරීක්ෂණයක් මම ආරම්භ කරන්න උත්සාහ කරා. යුද්ධය වෙච්ච ගමන් ඒ පරීක්ෂණය ආරම්භ කරනකොට මම හමුදාපති ධූරේ නිවත් කරා. සැබෑ ලෙසම ඔහුගේ ප්‍රකාශය තුළ මහා දැවැන්ත වෛරයක් එක්ක එදා කිව්වෙත් ඒ දේ අද කියන්නේත් ඒ දේ රණවිරුවන් වෙනුවෙන් අපි ඕනෑම මොහොතක ජීවිත පූජා කරලා හරි රණවිරුවන්ව ආරක්ෂා කරන්නට අපි කැප වෙලා ඒකාබද්ධ විපක්ෂේ අපි කටයුතු කරනවා. ඊමාෂර් සරත් ෆොන්සේකා මැතිතුමා බෙල්ලෙන් අල්ලගෙන ගිහිල්ලා ජගත් ජයසූරිය මැතිතුමා එතුමාව හිරේ දානවා. එතුමාට ඇතිවන ආවේග සම්බන්ධනොත් මට හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ වුණාට හමුදාවේ නිලධාරියෙක් වශයෙන් ජයසූරිය මැතිතුමාත් අවුරුදු ගාණක් තිස්සේ හමුදාවට යම් සේවයක් කරලා අපේ හමුදාව කරපු සියලු කාර්යයන් සම්බන්ධයෙන් හමුදාව කාලය තුල සියලු සොල්දාදුවන් වෙනුවෙන් අපි පෙනී ජගත් ජයසූරිය මැතිතුමාට විරුද්ධව සිරභාරයට ගන්න නඩුදාන කුමන්ත්‍රණයක් දියත් වෙනු. යුද අපරාධ නඩුදාන කොට LTTI ආණ්ඩුවයි එකම න්‍යාය පත්‍රයක්ද ගෙනියන්නේ කියන සැකය අදේ රට ජනතාවට අදේ සැකයක් වෙලා තියෙනවා. මේ පෞද්ගලික අදහස මේක කැබිනට් මණ්ඩලයේ කතා කරලා නේ. රජයේ ස්ථාවරය රණවිරුවෝ කිසිසේත්ම කිසිම අවස්ථාවකදී අපි පාව දෙන්න සූදානම් නැහැ. අපි හොඳටම දන්නවා මා වගේ අයව අපි සලකන්නේ අදවසේම රණවිරුවෝ හැටියට. නැති දැන් රජයේ මතය ඉදිරිපත් කරන්න තියෙන්නේ රජය කියලා තියෙනවනේ. එතුමා වෙනුවෙන් පෙනී හිටින්නත් සූදානම් කියලා. ඉතින් එහාට ඉතින් අවශ්‍යතාවයක් නැහැ. මේක පෞද්ගලික වෛරයක් නේ එතුමාගේ තියෙන්නේ. එතුමා වෛරයෙන් කටයුතු කරන හැටි අද මුළු රටම දන්නවනේ. රටේ වාසනාවට තමයි දා 2010 මැතිවරණයේදී එතුමා පැරදුනේ. එහෙම පැරදුනේ නැත්නම් අද ප්‍රභාකරන් ජීවිතුන් අතරේ ඉන්නවා. මේයි ප්‍රභාකරන් එක කෑමේද කන තත්ත්වයකටපත් වෙනවා. මේ වතාවේ උසස් පෙළ විභාගයේ ඉවර වෙන්නේ අනිද්දාට. හැබැයි මේ වතාවේ උසස් පෙළ ලියපු සිසුවෙකුට අදම ප්‍රතිඵලය ලැබුණා. හැබැයි ඒක හරිම දරුණු ප්‍රතිඵලයක්. ඒ තමයි ජීවිතේ ආපහු කිසිම දවසකට රජයේ විභාගයට පෙනී සිටින්නට ඉඩක් නොලැබෙන ආකාරයේ ජීවිතාන්තය දක්වා වන විභාග තහනමක්. තාක්ෂණික මෙවලමක් ආධාරයෙන් උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිටකළ බවට සැකපිට උසස් පෙළ සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ පසුගිය 23 වනදායි. එම සිසුවාට ජීවිතාන්තය දක්වා විභාග තහනමක් පැනවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. අප කළ විමසීමකදී විභාග කොමසාරිස් ජෙනරාල් WMNJ පුෂ්පකුමාර මහතා පැවසුවේ ඉදිරියේදී එවැනි වරදකට හසුවන ඕනෑම සිසුවෙකුට එම දඬුවම ක්‍රියාත්මක කරන බවයි. මේවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් ශිෂ්‍යයෙක් අධිතාක්ෂණය භාවිත කළා. ශාලාධිපතිතුමාට නොපෙනෙන ආකාරයට ඉතාමත් සූක්ෂ්ම ආකාරයෙන් වංචන කිසියාවක් සිදු කළ තිබෙන බව පැහැදිලිව පෙනියනවා. එම ශිෂ්‍යයා සම්බන්ධයෙන් අපි ජීවිතාන්තය දක්වා විභාග තහනමක් පනවනවා. ඒකෙදි විශේෂයෙන් විභාග දෙපාර්තමේන්තු විභාගවලට ඔබට නැවත ලියන්නට හැකියාවක් නැති වෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩ කරන පිරිසකට රැකියා අවදානමක් මතුවෙලා අද ඒ අය තමන්ගේ දුක දෙවියන්ට කිව්වා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයන් පිරිසක් අද දහවල් අලුත්ගම කළුආමෝදර ප්‍රදේශයේ සිට කන්ද විහාරයේ දක්වා මෙලෙස පා ගමනින් පැමිණියා. පසු ඔවුන් කන්ද විහාරයේ මහා භද්‍රකාලී දේවාලයේ ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වුණා. තම රැකියා සුරක්ෂිත කරදෙන ලෙසත් රැකියා අහිමි වුවොත් එසේ කරන අයට දඬුවම් ලබා දෙන ලෙසත් ඉල්ලමින් සේවකෙන් පිරිස කාලි දේවාලයේ ඉදිරිපිට කන්නලව්වක නිරත වුණේ මෙලෙසයි. මඩේ දෙවියනේ අපේ අධිවේගී මාර්ගයේ සේවකයන් ආරක්ෂා කර දෙන සේක්වා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලිකරණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන අනාවරණ හේතුවෙන් තමන්ට මෙලෙස රැකියා අහිමි වීමේ අවදානමක් ඇති වේ යයි බියක් පවතින බවද සේවකයන් ප්‍රකාශ කළා. අපිට රටේ දේශපාලඥයෝ කිසිම කෙනෙක් අපිට විශ්වාස නැහැ. දේශපාලඥයෝ සියලු දෙනාම අපිව දේශපාලන අතකොළු බවට පත් කරගන්න උත්සාහ කරනවා. සේවකයෝ 2000කට අධික පිරිසක් අධිවේගී මාර්ගවල සේවය කරනවා. ඔවුන්ගේ රැකියාවේ අනාගතය සුරක්ෂිත කරලා දෙන්න කියලා අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා. තාම වෙලාව රෑ 10ට වන් නැති හින්දා තාම ගොඩක් අයට ලොකු නිදිමතක් නැහැ. සාමාන්‍යයෙන් පාන්දර 1-2 විතර වගේ වෙද්දි තමයි හොඳට තදට ඕන කෙනෙකුට නිින්ද යන්නේ. ඒ බව දන්න හොරුත් සාමාන්‍යයෙන් ගෙවල් වලට පනින්නේ අන්න ඒ වෙලාවට. ඒ වගේ මහා පාන්දර ජාමේ හලාවත පැත්තේ ගෙදරකට හොරෙක් පැනලා. ඒ නිකම්ම නෙවෙයි උපන් ඇඳුම පිටින්. මේ හොරා කරපු හොර වැඩ ඔක්කොම CCTV කැමරාවේ සටහන් වෙලා.
හලාවත ඩීඑන්ද සිල්වා මාවතේ පිහිටි නිවසකට ඊයේ අලුයම 1:55ට පමණ මෙම පුද්ගලයා ඇතුළු වී තිබෙනවා. ඔහු එම නිවසට ඇතුළු වුණේ හිස පමණක් රෙදි කැබැල්ලකින් ආවරණය කරගනිමින්. නිවසේ පැයකට අසන කාලයක් සැරිසැරු ඔහු මුදල් සහ රන්නාභරණ සොරාගෙන තිබෙනවා. ඒ අනුව රාත්‍රියේ ඇසුණු ශබ්දයක් හේතුවෙන් ගිහිමියා අවදිව පැමිණි අවස්ථාවේදී සොරකමේ පැමිණි පුද්ගලයා නිවස තුල සැඟවුණා. මද වේලාවක් සෝදිසි කිරීමේ නිරත වුණත් ගිහිමියාට ඔහු සොයා ගැනීමට හැකි වුණේ නැහැ. කෙසේ වෙතත් සොරකමේ නිරත පුද්ගලයා රුපියල් ලක්ෂ 1 මුදල් සහ රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන් ආභරණ සොරාගෙන පලා ගොස් තිබෙනවා. සැකකරු හඳුනා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි හලාවත පොලිසිය ප්‍රකාශ කළේ. වලපනේ ඉඳන් අනුරාධපුර වන්දනා ගමනකගේ පිරිසක් අනතුරකට ලක් වෙලා රියදුරට නිඳ ගිහින් ඒ අය ගමන් කළ වෑන් රථය ගහක හැප්පිලා මේ අනතුර සිද්ධ වෙලා තිබුණා. අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ අලිස්ථාන මංසන්දීදී මෙම අනතුර සිදු ඇත්තේ අද දහවල් කාලයේදී. ඒ වලපනේ ප්‍රදේශයේ සිට අනුරාධපුර දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ පුද්ගලින් 9 දෙනෙකු ගමන් කරමින් සිටි අතර ඉන් 8 දෙනෙකු බරපතල තුවාල ලබා තිබුණා. රියදුරට කිසිදු හානියක් සිදුව නැහැ. තුවාල ලැබූ පිරිස අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. ඒ සිටි 65 හැවිරිදි දසසිල් මෑණියන් වහන්සේ නමක් රෝහලට රැගෙන යන අතරතුර මිය ගොස් තිබෙනවා. අපවාර්තා කරු පැවසුවේ ඒ සිටි භික්ෂුන් වහන්සේ නමක්ද බරපතල තත්ත්වයේ පසු වන බවයි. මේ පිරිස අනුරාධපුරයට වන්දනාව යන අතරමඟදී මෙම අනතුරට ලක් වුණා. රියදුරට නිඳ යාම හේතුවෙන් අනතුර සිදු ඇති බවට පොලිසිය සැක කරනවා. රියදුරට නිඳ යාම හේතුවෙන් පසුගිය දිනවලද අනතුරු රැසක් සිදු වුණා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පැවසුවේ රියදුරන් නිසි පරිදි විවේකගෙන රිය ධාවනේ කරන්නේ නම් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බවයි. මත් වතුර පානය පිරිහීමට හේතුවක් බව අපි ඕනෑ තරම් අහලා තියෙනවා. ඒ බවට උදාහරණ සහිතව පෙන්වන්න පුළුවන් සිදුවීමක් අද අපිට වාර්තා වෙන්නේ පානදුර පැත්තෙන්. මත් වතුරේ ආදීනව පෙන්වමින් අවුරුදු 38ක පුද්ගලයෙක් හරිම ඛේදනීය විදියට ජීවිතින් සමගත්තේ මෙන්න මේ ආකාරයට. ඝාතනයට ලක් වූ පුද්ගලයා තවත් කිහිප දිනක සමග පානදුර වෙරළ තීරයේ අද පස්සුරුවේ සිට මත්පැන් පානය කර තිබෙනවා. එහිදී ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් ගැටුමක් දක්වා වර්ධනය වුණා. එහිදී අනෙක් පුද්ගලයන් මේගිය පුද්ගලයාට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පසුව බරපතල තුවාල ලැබූ පුද්ගලයා පානදුර ශික්ෂණ රෝහලට රැගෙන එන අවස්ථාවේදී මිය ගොස් තිබුණා. පහර දීමින් මියගියේ 38 හැවිරිදි පානදුර සාගල මාවතේ පදිංචි පුද්ගලයෙක්. පොලිසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. සාමාන්‍යයෙන් අපි වතුර ටැංකි කියලා කිව්වට හැම වතුර ටැංකියකම තියෙන්නේ වතුර නන් නෙවෙයි. දකිමු විරාමයෙන් අනතුරුව. This is live at 9:30. සාමාන්‍යයෙන් ඕනම ගෙදරක වතුර ටැංකිය තියෙන්නේ වහලේ උඩ. අන්න ඒ විදිහට වතුර ටැංකියක් තිබ්බා මහියංගනේ පැත්තේ ගෙදරකත් වහලේ උඩ. හැබැයි මේ වතුර ටැංකිය තිබ්බේ නිකං වතුර නෙවෙයි මත් වතුර. මහියංගනය රිදී කොටලිය ප්‍රදේශයේ නිවසක කාන්තාවක් පවත්වාගෙන ගිය මෙම මත්පැන් නිෂ්පාදනාගාරය අද දහවල් වැටළුවේ මහියංගනය පොලිස් නිලධාරීන් විසින්. ඒ කලක සිට මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන යන බවට පොලිසියට ලද තොරතුරකට අනුවයි. සැකකාර කාන්තාව නිවසේ වහලේ මත තිබූ ජල ටැංකියේ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ගෝඩා පිළියෙල කර තිබෙනවා. එම ගෝඩා ජලන ලෝස්සේ පහළටගෙන පෙරා
පසුව අල විකිරෙනවා. පොලිසිය පැවසුවේ මෙලෙස වහල මත පිළියෙල කිරීමෙන් ගෝඩාවල සුවඳ අවට ප්‍රදේශවලට හමා නොයන බවයි. මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය කාන්තාව සැකපිට පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඇය හෙට මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අපරීක්ෂාකාරී රියදුරන් නිසා තවත් බොහෝ පිරිසකගේ ජීවිත අවදානම් තත්ත්වයට පත්වෙනවා. ඒ විදිහට එක රියදුරෙක් නිසා අද හොරණදී වාහන තුනක් අනතුරට ලක් වුණා. හොරණ කුළුපණ ප්‍රදේශයේදී අද මෙම අනතුර සිදුවුණේ අලුයම් කාලයේදී. හොරණ සිට බණ්ඩාරගම් බලා ධාවන වෙමින් තිබූ ලොරියක් ත්‍රිරෝද රථයක් පසුකර යෑමට උත්සාහ දැරීමේදී ඉදිරියෙන් පැමිණි කන්ටේනරයක ගැටී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ඉන් අනතුරුව කන්ටේනරේ පසුපසින් පැමිණි වෑන් රථයක්ද වේගය පාලනය කරගත නොහැකිව කන්ටේනරේ ගැටී ඇති බවයි. ත්‍රිරෝද රථයේ පසුකල ලොරියේ රියදුරා අපරීක්ෂාකාරී ලෙස රථය අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ ගැනීමේදී මෙම අනතුර සිදු වූ බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මෙම අනතුරින් වෑන් රථයේ සහ ලොරියේ ගමන්ගත් හතර දෙනෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. පොලිසිය පැවසුවේ බරපතල තත්ත්වයේ පසු වෑන් රථයේ රියදුරා ජාතික රෝහලට මාරු කළ බවයි. රියදුරන් සැලකිලිමත්ව රිය ධාවනය කරන්නේ නම් මෙවන් අනතුරු අවම කර ගැනීමට හැකි බව මාර්ගාරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප්‍රකාශ කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අතුරු මාර්ගවලට වාහන හැරවීමේදී ඉදිරියෙන් පැමිණෙන වාහනවලට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවයි. ලොකු හීන ගොඩක් තියාගෙන හිටපු දඹුල්ලේ ලොකු ලූණු ගොවීන් දැන් ලොකු ප්‍රශ්නකට මුහුණ දීලා. ඒ අය මේ වසරේදී තියාගෙන හිටපු සියලු අස්වැන්න පිළිබඳ බලාපොරොත්තු ඊයේ හවස වතුරේ ගිහින්. දඹුල්ල ඉබ්බන් කටුව නවාගස්සින්න ප්‍රදේශයේ ලූණු ගොවීන් මෙලෙස පීඩාවට පත්ව තිබෙනවා. ඉබ්බන් කටුව ජලාසයේ ක්‍රියාත්මක වන කුඩා ජලවිදුලි බලාගාරයක් ඉදිකිරීම පසුගිය කාලයේ ආරම්භ වුණා. ඊයේ සවස දැහැලුණු ධාරානිපාත වැස්සත් සමග අස්වැන්න නෙලීමට ආසන්න සහ නෙලමින් පවතින ලොකු ලුණු අස්වැන්න ජලයෙන් යට වී තිබුණේ මේ අයුරින්. ඒගොල්ලෝ දැන් අපේ මෙතන මේ අපි බෝක්කුවක් දාලා දෙනනේ වතුර බහින් දැලට. ඒක සම්පූර්ණයෙන් එයාලා වහලා ටැංකියක් ගාලා දෙනේ. ඒකෙන් වතුර බහින්නේ නැහැ. මේ විදුලි බලාගාරයේ අපේ මේ වතුර බහ බස්සන අලමාරිය ඒ වියාපෘති මගින් වහලා තියෙනවා. කානුව කපලා තිබ්බනම් ওই වතුර පාර කෙරෙම ඔයෙට බහිනවා. එහෙනම් ඉතින් මෙහාට වතුර එන්නේ නැහැනේ. මේ අඟල් තුනක බටේකින් මේ මේ අක්කර 10ක් 15ක වතුර කොහෙද බහින්නේ? දැන් මේ ගලවන්න තිබ්බ මෙහෙට ගලවන්න තිබ්බ නෝනේ. විදුලි බලාගාරයේ බලධාරීන් මුණගැසී මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ගොවීන් මෙලෙස අදාළ ස්ථානයේ වෙත ගමන් කළා. දැන් මේ කට්ටිය චෝදනා කරනවා ඉස්සර කියලා තමයි අහගන්නේ. අර මේ විදුලි බල මණ්ඩලයේ කරන ඉංජිනේරු මහත්තයා සංජීව මහත්තයාද මේ? වතුර බැස්ම හදලා නැහැ. ඒ නිසා ගොවි බිම් රැසක් මේනකොට ජලයෙන් යට වෙලා විශාල ගොවීන්ට පාඩුවක් සිද්ධ වෙලා කියලා චෝදනා එල්ල වෙනවා ඔබතුමාලට. ඔව් ඒක තමයි පොලිස් අස්ත ටිකක් තියෙනවා. ඒක අපි මේ දැන් ඉඳලාගෙන යනවා. අවුරුදු 45ක් වයස පුතෙක් තමන්ගේ තාත්තව ඝාතනය කරලා මේ පාප කර්මයට හේතු වුණේ බීමත්කම ගැන මතුවුණු ආරවුලක්. මෙලෙස සිය පුතාටින් ඝාතනයට ලක් වුණේ 75 හැවිරිදි ගල්ල අක්මීමන ගල්වැටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලෙක්. ප්‍රදේශවාසීන් පැවසුවේ කලකපටන් 45 හැවිරිදිම පුද්ගලයා මත්පැන් බී නිවසට පැමිණ පියා සහ මව සමග ආරවුල් ඇති කරගන්නා බවයි. අද පසුරුවෙත් එලෙස මත්පැන් බී නිවසට පැමිණි පුතා පියා සමග බහින් බස් වී තිබෙනවා. එම අවස්ථාවේදී මව සිය සොහොයුරියගේ නිවසට ගොස් ඇත්තේ පියාගේ සහ පුත්‍රයාගේ ආරවුල හේතුවෙන්. අයියා ගහලා තියෙන ගහලා මේ කොමාරි බිම ඇල්ල හිටියා. ඔය එනකොට. ඔව්. ඊට පස්සේ මම මේ ඇවිල්ලා දැන් පොලිසියෙන් තමයි එක්කෙනෙක්. මීට කලින් රණ්ඩු වෙනවා. ඔව් මීට කලින් රණ්ඩු වෙනවා. අම්මට ගහලා තියෙනවා. පසුව අත්තනංගුවටගත් පුතා පොලිසියට පවසා ඇත්තේ පියා සමග බහින් බස් වීම දුරදිග ගොස් නිවසේ තිබූ කම්බියකින් පියාට පහර දුන් බවයි. අක්මීමන පොලිසිය සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අද STF එක රත්නපුර වේගඟ දෙපස විශේෂ මෙහෙයුමක් කළා. ඒ අනවසරයෙන් පතල් හාරන අයව අල්ලන්න.
කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකායේ කහවත්ත කඳුරට ලැබුණු තොරතුරක් මත අද පස්සරුවේ මෙම වැටලීම සිදු කළා. එහිදී රත්නපුර දෑල දුම්මලවත්ත ප්‍රදේශයේ වේගංගෙහි අනවසරයෙන් සිදු කළ පතල් කැණීමේ ස්ථානයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකි වුණා. ඔවුන් පැවසුවේ ගඟේ ඉවුරට සහ ගංගාව අවට පරිසර පද්ධතියට හානිවන ලෙස මෙම පතල් කැණීම් සිදු කරගෙන ගොස් ඇති බවයි. වැටලීමේදී සැක්කරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ. කෙසේ වෙතත් මැණික් ගැරීමට යොදා ගන්නා යන්ත්‍ර ඇතුළු තවත් උපකරණ රැසක් මෙහිදී සොයාගත්තා. ඒවා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට බාර දීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කළ අතර සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මද්‍රව්‍ය වැඩි වෙද්දී ඒත් එක්කම වැඩි වෙන තවත් දෙයක් තමයි හොරකම්. මද්‍රව්‍ය වෙනුවෙන් මුදල් හොයන්න හොරකමේ ගිය කෙනෙක් අදත් හික්කඩුවේදී කොටු වුණා. මත්කුඩු වලට ඇබ්බැහි වූ සොරකම් වල නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හික්කඩුව පොලිසිය සමත් වී තිබෙනවා. පසු ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වුණේ ප්‍රදේශයේ සොරකම් රැසකට ඔහු සම්බන්ධ බවයි. මෙම සොරකම් වලට සම්බන්ධ පුද්ගලයා හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක සොරකමෙහි නිරත වන ආකාරයේද මෙම දර්ශන මගින් හෙළිව තිබෙනවා. ඒ අනුව ඔහු විසින් සොරකම් කර විවිධ ස්ථානවලට අලෙවි කළ භාණ්ඩ සොයා පොලිසිය මෙහෙයුමක් දියත් කළා. එහිදී ජංගම දුරකථන 30ක්, ලැප්ටොප් පරිගණක 5ක් සහ කැමරා 3ක් ඇතුළු භාණ්ඩ රැසක් පොලිසියට සොයා ගැනීමට හැකි වුණා. ඒවායි වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්නයි. රජ රටට පහුගිය දවස්වල තිබ්බේ ගිනි ගහන රස්නයක්. හුළඟක් හැමුවත් ඒකත් ගිනි සුළඟක්. ඒ අස්සේ අද මිහින්තලේ පැත්තට හුළඟක් හැමුවා. ඒක තද සුළඟක්. මිහින්තලේ අවට ගම්මාන කිහිපයකට අද පසුරු 3:40ට පමණ අධික වර්ෂාවත් සමග දැඩි සුළං තත්ත්වයක් ඇතිව තිබෙනවා. ප්‍රදේශවාසීන් පැවසුවේ මිනිත්තු 5ක පමණ කාලයක් වර්ෂාවත් සමග එම සුළං තත්ත්වය පැවති බවයි. සුළං තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශයේ නිවාස රැසකට හානි සිදුව තිබුණේ මෙලෙසින්. ඒත් එක්ක නිවාස 100කට වගේ ප්‍රමාණයකට දැනට හානි වෙලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව මාර්ගයට ගස් කඩන් වැටලා තියෙනවා. විදුලි රැහන් පද්ධතිය වලට හානි වෙලා ඒවා කඩන් වැටලා තියෙනවා. විදුලි විසන්දි වෙලා තියෙනවා. දුරකථන මාර්ග විසන්දි වෙලා තියෙනවා. නිවාස හානි වගේ දේවල් හෙට දවසේ තමයි ගණන් ගන්නට වෙන්නේ පරීක්ෂා කරන්න. මොකද මේ තියෙන ප්‍රශාපතනයත් එක්ක අපිට මේ රාත්‍රී කාලයත් එක්ක විදුලි විසන්දීමත් එක්ක අපිට කරගන්නට බැරි. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. හම්බන්තොට මත්තල ප්‍රධාන මාර්ගයේ ගන්නරුව ප්‍රදේශයේදී අද පසුරුවේ සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහරුවහලට ඇතුළත් කෙරුණා. අප වාර්තා කරු පැවසුවේ වෑන් රථයේ මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු ඇති බවයි. පොලිසිය පැවසුවේ රියදුරට නින්දයාම අනතුරට හේතුව බවයි. මාලිබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ආරම්භ කළ උපවාසය අද 13 වැනි දිනටත් ක්‍රියාත්මක වුණා. ඊට සහාය පළ කිරීම සඳහා වෘත්ති සමිති කිහිපයක් අදත් එක් වුණා. බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහනය කිරීමේ සිටි පුද්ගලයන් 8 දෙනෙකු යෙකින්යා ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඒ කින්යා සිට කොළඹ දෙසට වැලි ප්‍රවාහනය කිරීමේ සිටියේදී එම සැක්කරුවන් 8 දිනාගෙන් 3 දිනෙකු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා. සෙසු සැකකරුවන් 5 දිනා ලබන සඳුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ජාතික වනෝද්‍යාන භූමියේ ඊයේ රාත්‍රී ගින්නක් හටගත්තා. අප වාර්තාකරු පැවසුවේ මින්නේරිය යුද හමුදා සිබලුන් සහ වනෝද්‍යාන නිලධාරීන් එක්ව ගින්න නිවා දැමූ බවයි. විශාල භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වූ අතර ඊට හේතුව මිනිස් ක්‍රියාකාරකමක් බවට සැක කෙරෙනවා. තවත් පුවත් දකිමු මේ විරාමයෙන් අනතුරුව. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පිහිටා තිබෙන පස්මහල් වෙළඳ ගොඩනැගිල්ලක මෙම ගින්න ඇති වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ගින්න ඇති වී තිබෙන අතර ගොඩනැගිල්ලේ දෙවන මහලේ සිට ගින්න පැතර ගිය බවටයි වාර්තා වන්නේ. ගින්න පාලනය කිරීම සඳහා ගින්න නිවීමේ භටයින් 200කට අධික පිරිසක් සහභාගී වී තිබෙනවා.
ගින්නෙන් සිදු හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ. සූදානම් අදට ඔබෙන් සමුගන්න. හෙට දවසේ උදේ 5ට අද දවස නරඹන්න. ඔබට සුබ රාත්‍රියක්.